ඔන්න හුරු පුරුදු මූණක් දැක්ක නේද? හැබැයි හුරු පුරුදු දවසක නෙවෙයි. සිකුරාදා අපි මුණ ගැහුණා. ඔන්න දැන් ඉඳන් අඟහරුවාදා නුගසවනේ ඔබට අපේ කණ්ඩායම අලුත් විදිහකට මුණ ගැහෙන්න පුළුවන්. ඉතින් හැබැයි මේ නුගසවනේ ඔබට ගේන ඒ දයබරත්වයේ විදිහටම අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ. මේ දවස්වල මේ මාළුවෝ, ඉබ්බෝ, නාගයෝ, මොනරු පියාඹනවා දැකලා තියෙනවනේ. අහස දිහා බැලුවාම නානා ප්‍රකාර නානා විදිහේ ලස්සන සරුංගල් අහසේ දිස්වෙනවා. ඇත්තට මම කල්පනා කරනවා සම සමහර දේවල් දැක්කම ජීවිතේටත් ඉතින් මේ වගේ පොඩි පොඩි දේවල් කෑලි එකතු කරගන්න පුළුවන් නේද කියලා. සරුංගලයක් හිතන්න, සීමා මායිම් තියෙන මහ පොළවේ ඉඳලා අසීමාන්තික මහා අහසට පියාසරනවා. හරිම නිදහසක් එතකොට භුක්ති විඳිනවා. වැට කඩුළු නැහැ, සීමාවක් නැහැ. හැබැයි මට හිතුණු දෙයක් තමයි මම ඔබත් එක්ක එක බෙදා ගන්න. මේ නිදහස තියෙන්නේ නූල් අතේ තියෙන කන්නේනේ. නූලෙන් ගැලවුණොත් සරුංගලයක වුණත් විනාශය එතන. මට හිතෙනවා යම් පාලනයකට නතුව යටත්ත තමයි අපි අපේ නිදහස වුණත් භුක්ති විඳින්න ඕනේ කියලා. ඒක මං කියන්නේ කාගේ හරි වෙන යම් කෙනෙක්ගේ පාලනයක් කියලා. අඩුම තරමේ ස්වයං පාලනයක්. අපි කෙරෙහි අපි තුල පවතින පාලනයකට යටත්ව හිටියොත් නේද නිදහස වුණත් වටිනා දෙයක් වෙන්නේ. එහෙම නැති වුණොත් අපි කොහේ ගිහිල්ලා මොනා කරගෙන කොතන නවතීද කියලා හිතන්න බෑ. ඒ වගේ ලෝකෙක පරිස්සම් වෙන්න ඕනේ. අපේ දරුවන් වුණත් එහෙම පරිස්සම් කරගන්න අපිට යුතුකමක් වගකීමක් තියෙනවා. ආදරය සෙනෙහස කියන්නේ ඒකට කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් ওই සරුංගලයක් ලස්සනට අහසේ යනකොට බලන්නකෝ මම මේ කියනව කල්පනා කරලා. අනිත් එක සරුංගලයක් මෙතරම් ලස්සනට අහසේ රැඳී තියෙන්නේ මේ සමබරතාවයේ සමමිතිකව නිර්මාණයක් විදිහට තියෙන හින්දානේ ජීවිතේ සමබර බව මොනතරම් වැදගත්ද. ඉතින් ඒ වැදගත්කම් සියල්ල ඔබ හමුවේ තබන්නේ මතක් කරගන්න, අලුත් කරගන්න මේ සිහිය නැවත නැවත මතක් කර ගැනීම තුළින් ජීවිතේ ලස්සන කරගන්න. ඉතින් ජීවිතේ ලස්සන කරලා දෙන නුගසවන කියන්නේ දශක ගානක් ඔබේ මිතුරා. ඔබ ඒක හොඳින්ම දන්නවා. ඒ නිසා මේ මිත්‍රත්වය අරගෙන අද අපි ආවා. මේක තමයි ඔබ හමුවේ තබන අද අපේ ත්‍යාග. බලන්න මගේ දකුණු අත පැත්තෙන් අද ඇවිල්ලා ඉන්න කෙනත් අර සරුංගලයේ උපමාවට හොඳටම ගැළපෙන මිනිස්සෙක්. මේ මහ පොළොවේ තියෙන සීමා මායිම් ඒව ගැන ලොකු තැකීමක් නොකර, ඒ කියන්නේ එහෙම බෙදී සිටිය යුතුයි කියලා හිතන්නේ නැතුව, හැබැයි මහා අහසේ අසීමාන්තික නිදහස භුක්ති විඳින, නමුත් තමන්ව නිතරම පාලනයක් තුල තියාගෙන ඉන්න, ඒ නිසාම ජීවිතේ රැකියාවත් තමන්ගේ විනෝදාංශ කලාව මේ සියල්ල සමබරව පවත්වාගෙන යන්න පුළුවන් විදිහේ කලාකරුවෙක්. අපි හරිම ආදරය කරන, විශේෂයෙන්ම මා නියෝජනය කරන මගේ පරම්පරාවේ ජ්‍යෙෂ්ඨෙක්, පෙරගමන්කරුවෙක් කමල් දේශප්‍රිය. ආයිබෝන්. ආයිබෝන් නිලෙප්තා. මං ආසම නම තමයි ඒක. මගේ දෙවෙනි නම නිලෙප්තා. ඒක තමයි කිව්වේ. කමල් අයියා, අපි එහෙමයි ඉතින් ආදරයට කතා කරන්නේ. ඒ ආමන්ත්‍රණයම සුදුසුයි කියලා මට හිතෙනවා. සමසිතින්, සමබරව, සමව මේ ගෙනියන මේ ජීවිතය ඇත්තටම තෘප්තියක් ඇති කරනවා මිනිස්සෙක්ටනේ. අනිවාර්යයෙන්ම. මොකද මිනිස්සෙක් වුණා මං හිතන්නේ තමන්ගේ ජීවිතේට මේ කිසියම් තීරුමක් ඇතුව ජීවත් වෙන්න එපා. ඉතින් ඒ නිසා මේ සමබර වෘත්තියයි, ඒ කියන්නේ වෘත්තිය කියන්නේ මම ඇත්තටම මේ මාධ්‍ය ඇවිල්ලා මගේ වෘත්තිය නෙමෙයි. මම බැංකු කරුවේ. ඊට පස්සේ ඉතින් ඔය ඔබ කිව්වා වගේ අර විනෝදාංශය සඳහා තමයි මේ මාධ්‍ය කටයුතු සහ අනිකුත් රංගපෑම් මරෝ මේ ඔක්කොම කරන්නේ. හරි. අපි දන්න ඔබ රංගන ශිල්පියෙක්, හඬ රංග ශිල්පියෙක් වෙනම. ඒ වගේම ගුවන්විදුලි රූපවාහිනී නිවේදකයෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක්, ක්‍රීඩා විස්තර විචාරකයෙක් කියලා කියන්නම්කෝ. මේ සියලු භූමිකාවල নিমগ্ন වෙන මිනිස්සෙක්. මේ දැන් මේ සියල්ල කලාවනේ, කලාව ඇතුලේ තියෙන ඒවානේ. පළවෙනියට මත ගැහුවේ මේකෙන් මොකකටද? පළවෙනියට මත ගැහුවේ ගුවන්විදුලි නාට්‍ය, ළමා නාට්‍ය ශිල්පියෙක් හැටියට ඒ පහේ පන්තියේදී. පහේ පන්තියේදී.
තාතා ආනන්ද සිරිසේන. අම්මා ඇග්නස් සිරිසේන. ආනන්ද සිරිසේන මහත්මය වෙනත් තැනක රැකියාව කළාට නාට්‍ය තිරපිටපත් රචකෙක් විදිහට කටයුතු කළා. ඇග්නස් සිරිසේන මහත්මිය ගැන කිව්වොත් ජාතික ගුවන්විදුලියේ තාම දක්ෂ නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කළා. ඒ වගේම තමන්ගේ මේ හඬනුත් නේ ගොඩක් වැඩගත්ත ඉතාම වටින මිනිස්සේ. ඉතින් මේ විදිහේ කලාකරුවන් දෙදෙනෙක්ගේ පුතාවීම ඇතුලේ මේකට පාර කැපෙන්න ඇතිනේ. අනිවාර්යයෙන්. ඒක එහෙම සිද්ධ වුණානේ. ඇත්තටම කොහොමද මේ අතීතයේ ඔස්සේ අපි ඇවිදගෙන ගිහිල්ලා අම්මා තාත්තාගේ ඒ ජීවිත කතාව තමන්ත් එක්ක තිබ්බ සම්බන්ධතාවය සහ කලාවට එන්න අම්මා ගුවන්විදුලියේ වැඩ කරපු එක කොහොම බලපෑවද කියන එක කතා කරමු අධ්‍යක්ෂකීම් අනුසාරේ. ඔව්. ඒක හරි අමුතු අධ්‍යක්ෂකීමක් ඒක. ඒ මොකද හේතුව මේ මම මේ ගුවන්විදුලියට එන්නේ මේ රංගපාන්න එහෙම නැත්නම් ගුවන්විදුලි මාධ්‍යයට එකතු වෙන්න නෙමෙයි. ගුටිබැට හුමාරුවකින් බේරෙන්න. ඒ මොකක් දෙයකතා? එහෙලා මේ අපේ ගෙදර අක්කා ඊට පස්සේ ලොකු අයියා ඊට පස්සේ පොඩි අයියා මම සහ නංගිලා දෙන්නේ. එන්නේ. ඉතින් පාසල් නිවාඩු කාලේ අපේ ගෙදර එකම යුද්ධයක්. ඉතින් අයියලා දෙන්නත් සහ මම තමයි ඉතින් ගුටි කන දරුවා. ඉතින් මාව ගුටි කෑමෙන් බේර ගන්න තමයි අම්මා උදේට වැටෙනකොට මාව එක්කන්. ප්ලාස්ටික් කරගෙන එනවා. එක්කන් ආවම ඉතින් මමත් ඉතින් ගුවන් විදුලියේ ආවට ඇතුළු වුණාට පස්සේ අම්මා මාව අතාරිනවා. අම්මාව අතාරිනවා. අතාරියා. මේක තමයි. ඒක භෞතික අතහැරීමක් විතරක් නෙමෙයි. ඊට පස්සේ ඉතින් මම ওই කොරිඩෝර එකේ දුවනවා, පනිනවා, මේ මැදිරි අස්සරින් යනවා, රිංගලා බැනුම් අහලක් තියෙනවා. මොකද රෙකෝඩින් යන වෙලාවෙ ඇතුළට ගිහිල්ලා එහෙම බැනුම් අහලා එහෙම තමයි අන්තිමට මට ඉතින් මයික්‍රොෆෝනේ ඉස්සරහා ශිල්පීන් රංගපානවා දකින්නකොට, يعني හඬ නළුව හැටියට ඉන්නවා දකින්නකොට ඉතින් මට තාසාවක් ඇති වෙනවා ඒකට. ඒකේ මම ළමා පිටියට ගිහිල්ලා ඔය මහින්දාල්ගම පියදාස රත්නසිංහ ඒකම අශෝක තිලකරත්න මේ ළඟදී අප අතරින් වෙන්නුණා. එතුමන්ලාගේ ආభాෂය එතුමන්ලාගේ මග පෙන්වීම යටතේ තමයි මම හිමින් ගොඩ නැගෙන්නේ. ගුවන්විදුලි ළමා පිටිය කියන්නේ ඇත්තරම දක්ෂයන්ගේ තිඹිරගයනේ. අනිවාර්යයෙන්. කී දෙනෙක් ඇවිල්ලා තින්න අය බොහොම දෙනෙක් ළමා පිටියෙන් ආපු අය ස්ථාවර වෙනවා කියන එක පැහැදිලි. සහ ළමා පිටියේ නිෂ්පාදකවරු ඒ වගේම ළමා පිටියට සම්බන්ධව කටයුතු කරපු වැඩසටහන් ඉදිරිපත් කරන අය මේ අය ගත්තාමනේ අපේ නාමාවලිය ගත්තොත් පතාක යෝධව අපේ ක්ෂේත්‍රේ ඉන්න ඒ නාමාවලියට අයිති. කොහොමද ඒ ඇස්සුරු කොයි විදිහට බලපෑවද ජීවිතේ? දැන් මේ පුංචි කමල්ටනේ මේ බලපෑම සිද්ධ වෙන්නේ. ඔව් පුංචි කමල් කියන්නේ දැන් ඕකේ මෙහෙමයි. දැන් අපි ඒ වලින් භාෂාව ඉගෙන ගත්තා. භාෂාව හසුරවන හැටි ඉගෙන ගත්තා. එතකොට ඉදිරිපත් කිරීම ඉගෙන ගත්තා. මට මතකයි එකපාරක් මහින්දාල්ගම මහත්මයා නිෂ්පාදනය කරපු ඔය දැනුම වැඩුම කියලා වැඩසටහනක් තිබුණා. ඒකේ මම පුහුණුවේදී එක වචනයක් තිබුණා මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය කියලා කිව්වේ. එපාර මහින්ද අයියා අපේ මහින්ද අයියා කියලා කියන්නේ. ඒක මූලද්‍රව්‍ය නෙමෙයි මූලද්‍රව්‍ය. හරි කියලා දෙවනි පාරත් ආයි කියනවා ආයි දෙවනි පාර පුහුණුවේදීත් මූලද්‍රව්‍ය කියලා කිව්වේ. ඒ පාර අර මූණ මෙහෙම වෙලා බොහොම ආක්‍රමණශීලී ලෙස කපාරක් කිව්වා. ඒක මූලද්‍රව්‍ය. හරි කියලා ඉතින් මම දෙති ඉඳලා රෙකෝඩින් එක ප්‍රතිගත කිරීමේදී ආයි මූලද්‍රව්‍ය කියලා කිව්වේ. මොකද උනේ? කෙලින්ම ඉතින් මයින්දයි අතුල්ට ආවා දුන්න ටොක්ක එළියට පලයන් කිව්වා. එදා ඉඳන් හරියට වචනේ හරියට දැන් මට නිකන්වත් මූලද්‍රව්‍ය කියලා කියවෙන්නේ නැහැ. මූලද්‍රව්‍ය නිකන් ජීවිතේදී කියන්න කියත් මොකක් කරන්නේ? මූලද්‍රව්‍ය. අපද්‍රව්‍ය. එහෙම තමයි කියවෙන්නේ. ඉතින් ඒ වගේ ඒවා මේ පුංචි සිද්ධි වුණාට ඒවා බොහොම මේ ජීවිතේට ගන්න දේවල් බොහොම අපිට ඉගැන්වුවා ඒ වලින්. ඒ කියන්නේ හරි දේ කරන්න ඕනේ. ඒ කියන්නේ නිකන් වචන කියන්නම් වාලි කියාගෙන යන එක නෙවෙයි. එන එක අපි ඉගෙන ගත්තේ එහෙම තමයි තියෙන්නේ. දැන් එහෙම හිතනකොට ඒ කාලේ හරිම ජේෂ්ඨ ප්‍රවීණ හරිම දක්ෂ නිවේදකයන් දැකලා මේ කාලෙත් අපි වගේ නිවේදකයන් නිවේදිකාවන් එක්ක ඇසුර ලබන ඒ අයවත් ආශ්‍රය කරන ඔබ ජීවිතේ සෑහෙන ප්‍රමාණයක් කවර් කරපු මිනිස්සෙක්.
එතකොට යම් දුකක් තියෙනවද මේ කාලේ මේ නිවේදන ක්ෂේත්‍රය හෝ කලාව හෝ අපගමනය වෙනවා කියලා එහෙම හැඟීමක් තියෙනවද ඔබට? නෑ, එහෙමම හැඟීමක් නෑ. මොකද මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි ඔය අර ජෙනරේෂන් ගැප් කියන එක. ඒක තිබිය යුතු නැහැ කියලා. ඒ කියන්නේ හැම වෙලේම මේ හැම දෙයක්ම ලෝකෙ කරකිනවනේ. වෙනස් වෙනවනේ. ඔව්, ලෝකෙ කරකිනවා නම් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. ඒක දැන් අපි වැඩ පටන් ගන්න කාලේ තාක්ෂණය මේ තරම් දියුණු නැහැ. එතකොට අපි ටේප් පටියකටනේ මේ හඳ කැවීම ඔක්කොම කරන්නේ. දැන් එහෙම නෙවෙයිනේ, දැන් චිප් එකකට යන්නේ වැඩි ඔක්කොම. එතකොට ඒ චිප් එක තත්ත්වයට එනකොට ඒ භාෂාවන් අනිත් දේවලුත් ඉදිරිපත් කියන්නේ ඔක්කොම චිප් සයිස් වෙනවා ඉතින්. ඒක ඉවසන්න වෙනවා අපිට. එහෙමද? වෙනවා වෙනවා. සමාන විශේෂණීය දේවල් වලදී පොඩි කලකිරීමකුත් ඇතිනේ. ඔව්, එහෙම. දැන් ඒක මෙහෙමයි. ඒක හැමෝම නෙමෙයිනේ. ඒකට අපිට වැරදි කියන්නත් බෑ. දැන් ඕගොල්ලන්ගේ પરම්පරාව. ඊට පස්සේ අනිත් પરම්පරාව. දැන් ඔබටම පේනවා ඇති මේ પરම්පරාව සමාන තැන් වලදී නිරුක්තරත් හරියන්නේ නැහැ මේ වැඩිනේ. නේ? ඔව් ඔව්. එහෙම තියෙනවා. එහෙම තියෙනවා ජී. ඒක එහෙම තමයි. ඒක වෙනස් කරන්න අමාරුයි. ඒක අර වෙනස් නොවන එකම දේ වෙනස් වීමනේ. ඒකින්ද ඒක වෙනස් වෙවි යනවා. ඉතින් ඒක අපි බලාගෙන ඉන්න ඕනේ. බලාගෙන ඉතින් අවශ්‍ය තැනදී මැදිහත් වෙන්න ඕනේ. කමල් අයියා කියනවා තමන්ගේ තුරුණුවිය ගෙවුණි තාම සුන්දර ප්‍රදේශයක කියලා. එතකොට මං හිතුවා මේක නිකන් කොත්මලේ වගේ නුවර නැත්නම් නුවරඑළිය රාජාංගනේ අපේ අදහසක් තියෙන තාම සුන්දර නියෝජනය කරන ප්‍රදේශ ගැන. අන්න එහෙම කියලා නෑ, මේ කියන්නේ ඔබේ සේකරපුරට. ඇයි ඔබ එහෙම කියන්නේ ඒක තරම් සුන්දරයි කියලා? ඔව්, මම ඒ කියන්නේ අපි කුලියට හිටියේ ඒ කාලේ ඉඳන්ම. තාත්තා රාජගිරිය නැත්නම් වැලි මැදවැලි කඩේ ඉඳගෙන මේ ඔබේ සේකරපුර නිවසකට කුලියට එනවා. එතකොට ඔය ඔබේ සේකරපුරට කිව්වේ කොච්චියවත්ත කියලා. කොච්චියවත්ත. ඒ ඔබේ සේකරපුර එනකොට තාත්තගේ යාළුවෝ තාලා තිබුණා, ඔබට පිස්සුද ඔය වගේ තැනක ළමයි හදාගන්න පුළුවන්ද උසන්න යන්නේ කියලා. කොහොමද ඉතින් වෙනත් විශේෂ හේතු තියෙන්නේ නැති තාත්තට ඉතින් ආර්ථික ප්‍රශ්නාවත් එක්ක ඔක්කොම. එතෙන් ආවට පස්සේ ඇත්තටම ඊට පස්සේ තමයි අපි ඉගෙන ගන්නේ මේ මිනිස්සු කියන්නේ මොන වගේද කියලා. ඇත්තටම ඒ ප්‍රදේශයේ විශ්වවිද්‍යාලය මහා චණ්ඩි හිටියා. ගුණේ අයියාගේ කාමර තිබුණා. බජවුදාන කාමර තිබුණා. එතකොට අපේ ගීසර තිබුණේ පිට්ටනිය. උදේ ඉඳන් සෙල්ලම් කරනවා, ක්‍රිකට් ගහනවා, ෆුට්බෝල් ගහනවා, අපි ගෙවල් මැදින් දුවනවා අර සේව් සෙල්ලම් කරනවා කියලා. ඒක අර සෙල්ලමක් තියෙන්නේ ඔට්ටු දාලා කියන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් ඒ ගමේ දුවනකොට ගෙවල් මැදින් දුවන්නේ මේ ඇතුල් වෙන කුස්සියෙන් දුවනවා යාපැත්ත. පොලිස් නිලධාරීන් දුවනවා ඇති. ඒ පස්සේ ඒ වගේ. ඔව්. ඉතින් එවැනි නේද ඒක තුන මේ මිනිස්සු ආශ්‍රය කරාම කොච්චර වුණත් ඒ මහා දරුණු මිනිස්සු කියලා කිව්වත් ඔවුන්ගේ පපුව හරි තෙතයි හරි බරයි. ඉතින් ඒ වගේ මිනිස්සු ආශ්‍රයෙන් මම ජීවිතේ පුදුම දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ජීවිතය ඇතුළේ තියෙන මේ අසූපිරු මිනිසයා කියන කෙනා බිහි වෙන්න ඒ ඔබේ සේකරපුර හේතුවක්. අනිවාර්යයෙන්. ඔබේ සේකරපුර ඒකම තිබුණා මේ නගර සභාවෙන් කරපු පුස්තකාලෙකුත්. මම මේ පළවෙනි වරට මේ ෂර්ලොක් හෝම්ස් රුදුරු බලුව කියුවේ ඒ පුස්තකාලේ. ඉතින් ඒ වගේ පුස්තකාලෙට එන යන ළමයිත් හිටියා. ඒ අතරවාරයේ පුස්තකාලේ වැහුවට පස්සේ රැයට එතන මත්පැන් පානය කරන මිනිසුත් හිටියා. ඒ සියල්ල සමග ජීවත් වෙලා සියල්ල සමගින්ම ගොඩනැගුණා. ඒ සියල්ලම දැන් තියෙන ඔළුව වැඩ කරන. ඒ නිසා ඕන තැනකට ඕන විදිහට උත්තර තියෙනවා. දන්නවා ජීවත් වෙන්න. ඔය කියන්නේ අර වතුර වගේ. වාදනයේට වැටෙන වාදනය අනුව හැල ගැහෙන්න පුළුවන්. තාම මේ ඔබේ සේකරපුර මිත්‍රයෝ ඉන්නවද? දැන් ගොඩක් අය නැහැ කියන්නේ ඒගොල්ලෝ මොකද දැන් ඒ ඔබේ සේකරපුර කියන ඒ පාරේ වටිනාකම ඊටම වටිනාකම ඊටම ඉහළයි. ඉතින් සමහර අය ගොඩක් අය ඒව විකුණලා වෙනත් පළාත්වල ගිහිල්ලා පදිංචි වෙලා තියෙනවා. කීප දෙනෙක් ඉන්නවා තාමත් හම්බ වෙනවා. එහෙමත් තියෙනවා. දැන් සමහර අය කියනවා මේ නෑ පාසල ගැන කතා කරන්න ඕනේ නෑ. එහෙම කියන අය ඉන්නවනේ. දැන් පාසල කියන්නේ
ජීවිතේ එක්තරා සිද්ධියක් විදිහට බැහැර කරලා අපිට වැඩිමහල්ුණයින් පස්සේ ඒ ගැනම පාසල ගැනම ඒ ප්‍රේමයෙන්ම කතා කිරීම සුදුසු නැහැ කියන එකේ ඉන්න මගේ යාළුවෝ පවා ඉන්නවා. එයයි දන්නේ නැහැ මේ කියන්නේ. හැබැයි අපිට එහෙම බෑනේ. පාසල ගොඩ නැගුවානම් ඔබව ඒ නිසා නාලන්ද ගැන ටිකක් මතක් කරගෙන යමු. නෑ ඒ කියන්නේ ඔය පාසල ගැන කතා කරනවා කියන්නේ දැන් ගොඩක් අය කියන්නේ ඔය ගෝත්‍රික තත්ත්වයක් කියලා. ගෝත්‍රික තත්ත්වයක් කියන එක. ඒ මොනවාරි තියෙන පාසල අමතක කරන්න බෑනේ කාටවත්. බෑ. මම ඉතින් හොඩි ඉඳන්ම කොළඹ නාලන්දේට ගියේ. ඉතින් නාලන්දෙත් ඒකත් ඉතින් හරි සුන්දර කාල පරිච්ඡේදයක්. ඉතින් හැමෝම කියනවා වගේ අර ළමා කාලය සුන්දරයි කියන පොදු වචනෙත් එක්ක කියනවා වගේම. හැබැයි ඉතින් පාසලේදී මම එච්චරම කැපිපෙන්න කෙනෙක් නෙමෙයි. ඔව්. මෙච්චර මම ඔය සාහිත්‍ය සංගමයේදී විවාද කණ්ඩායමේ හිටියා. ඊට වැඩිය ඊට පස්සේ ඉතින් ඔය මේ මොකද ඒකට කියන්නේ ඔය විවිධ ප්‍රසංගවල එහෙම ඒකෙත් ඉතින් මේ ඉන්නේ මේ බොහොම පුංචි චරිතවලට. මට මතකයි එකපාර ඉංග්‍රීසි නාට්‍ය දිනේ මම හිටියේ හේවායකට. මේ කියන්නේ මාලිගාවේ මුරකරු. මට කියන්න තියෙන්නේ මයි ලෝඩ් දෙයර් ඉස් අ සිංගර් ඇට් ද ගේට්. එච්චරයි. හැබැයි ඒ කොටස තාම මතකයි. මතකයි. ඒකම මතකයි. ඊට පස්සේ අර උතුරු නැගෙනහිර බටහිර ගීතයට කොඩියක් අරගෙන වේදිකාවට ආපු නර්තනයක් මතකයි. ඒ වගේ සේවල් තමයි මතක තියෙන්නේ. ඔබ මිනිස්සු ගොඩාක් හඳුනගෙන තියෙන රසිකයෝ ගොඩාක් ආදරය කරනවා ඔබතුල ඉන්න ඔය ක්‍රිකට් විස්තර විචාරකයාට, ඒ විශ්ලේෂකයාට. ඇත්තටම කෙනෙක්ට හිතන්න පුළුවන් හොත්තටම ක්‍රිකට් ගහපු කෙනෙක් මේ ඉන්නේ කියලා. ඒක එහෙමද? ඒක එහෙම නෙවෙයි. ක්‍රිකට් ඒක එහෙම නෝනේ ඇයි? ක්‍රිකට් පුහුණුවේදී මම එළියට දැම්මා. ඒක වුණේ මෙහෙමයි. ඔය ප්‍රේමසොරයා පාසිංහ මහත්මයා ඔය පාලිත පෙර මහත්තයත් සමග මේ ක්‍රිකට් සිංහල විස්තර විචාරයේ පුරෝගාමී ඉන්නේ. ඒ කාලේ මගේ ප්‍රජාචාර්ය ගුරුවරයා හිර වෙලා හිටියේ නාලන්දාවේ ප්‍රේමසොරයා පාසිංහ සර්. එතකොට ඔහු තමයි ක්‍රීඩා බහර ආචාර්යවරු. ඉතින් එක දවසක් මම ප්‍රැක්ටිස් යනකොට එදා මට සුදු සපත්තු දෙක ගෙනියන්න අමතක වෙලා, ගෙදරින් ගෙනියන්න අමතක වුණා. ඉස්කෝලේ ඉවර වෙලා ප්‍රැක්ටිස් දැන් පටන් අරගෙන ෆීල්ඩින් ප්‍රැක්ටිස් කරනවා. මමත් දැන් කළු සපත්තු දෙක දාගෙන වැඩේ කරනවා. එතකොට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකෙක් නේ ප්‍රැක්ටිස් කරවන්නේ. ඒ අතරේ මම දැක්ක ප්‍රේමසරයා පසිංහ සර් එනවා. ආවිල්ලා මාව දැක්කා, මෙහෙම ගල කතා කර කොගේ නමතකුණා කෙරව් එතරයි. ඒ එතුම මට ඉගැන්වේ ඩිසිප්ලින් එක. ඔය අමතක වීම වෙන්න බෑ වැඩකදී. එතන එදයි මේ ක්‍රිකට් ඉවරුණා. ඊට පස්සේ මම කල්පනා කරනවා දැන් ඊට පස්සේ මේ අපේ ආනන්ද නාලන්ද බිග් මැච් එක තියෙනවා. ඕක ඒ කාලේ තිබුණා පුංචි ට්‍රාන්සිස්ටර් රේඩියෝ කියලා. ගොඩක් අය ඕක කනේ තියාගෙන මැච් එක බලන ගමන් අර විස්තර විචාරය ඉතින් ඒ දෙන්නා මේක මවනවානේ. ඒක අහගෙන ඒ තමයි මැච් බලන්නේ. මම ඕක ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක කනේ තියාගෙන මැච් එක බලන්නේ. ඒ කාලේ තිබුණේ ඇත්තටම අට්ටාලේ. ඇත්තම අට්ටාලේ. తాවකාලික අට්ටාලේ. ඉතින් එයා ඒ දෙන්නා දිහා බලාගෙන තමයි ඉන්නේ. ඒ ඉන්න අතරේ මගේ ඔළුවට එනවා මමත් කවදා හරි ඔතෙන්ට නගින්න ඕනි කියලා. මේ අදිෂ්ඨානයක් එනවා. ප්‍රේමසරයා පසිංහ මහත්තයා එක්කම ක්‍රිකට් විස්තර විචාරයේ දෙන්නත් අවසානයේ දෙන්න එකම කරා. දෙන්නත් එකම පාලිත පෙර මහත්තයා. පාලිත පෙර මහත්තයාත් එක්ක කරා, ප්‍රේමසරයා පසිංහ මහත්තයාත් එක්කත් කරා. අපි 2011 ලෝක කුසලාන අවසාන මාතරංගයට අපි මුම්බයි වන්කඩේ ස්ටේඩියම් එකේ මමයි පසිංහ සර් විතරයි එකට කොමෙන්ටරි කරේ. ඉතින් ඒ වගේ අර ලබා ගත යුතු ඉලක්ක කොහොම හරි ලබා ගන්න ඕනේ. ක්‍රිකට් සෙල්ලම් කරන්නේ නැතුව කොහොමද ඔය ටෙක්නික්ස් ගැනම හරියටම දන්නේ කියන්නේ? ඒකට හේතුව අපේ පන්ති කාමරේ තියෙන්නේ පිට්ටනිය වටේ. ඉතින් දවල් 12ට තමයි මැච් පටන් ගන්නෙ, එකමාරට තමයි ඉවර වෙන්නේ. ඒක මේ සමහර මේ මැච් පටන් ගන්නෙ 12මාරට, අපේ පන්ති ඉවර වෙන්නේ එකමාරටනේ. ඔව්, පැයක කාලයක් තියෙනවා. පන්තියේ සර් අරේ උගන්වනවා. අපි මෙහි ඔළුව පිට්ටනිය. ඊට පස්සේ ඉතින් ඔවා කතා බහ කළා, කියවලා දැනුම අරගෙන. ඒ වුණාට අපි අර මං කිව්වේ අපි ගේසර තුනේ පිට්ටනියක් කියලා. ඒක ඉතින් ක්‍රිකට් ගැහුවා. ඒ ගැහුවේ මේ සොෆ්ට් බෝල් ක්‍රිකට්. ඒ වුණාට ඉතින් ඒකෙන් දැනුමක් එනවා.
අපි දැන් ඉන්නේ මේ රූපවාහිනියේ. රූපවාහිනියේ පළමු මැදිරිය. හැබැයි ඉතින් අපිට ගුවන් විදුලියට යන එක ඇත්තටම අමාරුවට නෙමෙයි. පාර පයින් විතරයි තියෙන්නේ. ඒ නිසා අපි ආපහු ගුවන් විදුලිය පැත්තට යනවා. මොකද ඒ මුල අමතක කරන්න බැරි නිසා සහ ඒ ගැන කතා කරන්න බොහෝ දේවල් ගුවන් විදුලිය මවා දීලා තියෙන හින්දා. සුගතපාලද සිල්වා මහත්තයාගේ ගුවන් විදුලි රඟ මඩලට තේරුණානේ. ඒක තේරුණෙත් හරි අමාරු වෙන්නේ. ඔව් නෑ ඒක මෙහෙමයි. ඒ කාලේ සුගතපාලද සිල්වා මහත්මයාගේ ගුවන් විදුලි රඟමනලක චරිතයක් කරන්න ලැබෙනවා කියන්නේ අර ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙක්ගේ බෞතිස්මය. එතකොට තමයි යලි තිබෙන්නේ එතනින්. ඔව් එතකොට තමයි මෙයා පිළිගත්ත නාට්‍ය ශිල්පියෙක් කියලා කියවෙන්නේ. ඉතින් සුගතපාලද සිල්වා මහත්තයා කොරිඩෝකේ යන එනකොට හම්බ වෙනවා. එකට ගිහිල්ලා කැන්ටින් එකේ ප්ලේන්ටි එක බොනවා. අරවා මේවා. නමුත් අර කතා මොකුත් නැහැ. ඒත් එක දවසක් ඒ කාලේ මෙහෙමයි පෝස්ට් කාඩ්යක් එන්නේ ගෙදරට. මේ වගේ WhatsApp පරෝ නෑනේ. නෑනේ. අඩුමතරමේ කෝල් එකක්වත් එන්නේ නැහැ. ඔව් පෝස්ට් කාඩ්යක් එනවා. මට දිනේ මතක නැහැ. බදාදා සවස 3ට පස්වෙනි මැදිරියට එන්න. ගුවන් විදුලි රංගමණ්ඩල සඳහා මේක දැක්කාම නිකන් හරියට අර ඩිග්‍රියක් ලැබුණා වගේ උපාධි සාතික ලැබුණා වගේ. ඉතින් අපි ඉතින් බස් එකේ යන්නේ. බස් එකේ ගිහිල්ලා යනකොට එදා යනකොට පහට එන්න කියලා තිබ්බේ. 3ට එන්න කියලා තිබ්බේ. 3යි 10යි යනකොට. අනකොට මර මතකයි කරුණාරත්න අමරසිංහ, ඉන්ද්‍රාරාම නායක, කුසුම් පීරිස් මහා විශිෂ්ට බණ්ඩාරකේ විජේතුංග ශිල්පීන් ඉන්නවා. ඔව් විශේෂ ශිල්පීන් ඒගොල්ලෝ වෙලාවට අවිලද. ඒ ශිල්පීන් සමග තමයි වැඩි කරන්නත් තියෙන්නේ. ඉතින් මං දොර අරගෙන ඇතුල් වෙනකොට සුගත මොකෝ කියලා. මොකක් අර රංග මණ්ඩල කීරක් තියෙන්නේ 3ට. දැන් කීයද වෙලා? 3යි 10. 3යි 10ට රංග මණ්ඩල නැහැ. එළි පකේ එළියට ගියා. එළියට ගිහිල්ලා ඉන්නකොට අම්මා එනවා කොරිඩෝරේ. මම ඉතින් අම්මරත් මම දැන් කියලා මම උජාරුවෙන් එන්නේ මේ රංගමණ්ඩල කතා කරා මට මේ පෝස්ට් කාඩ් එකක් ආවා කියලා. මම කොහොමද එළියට දැම්මා. ඇයි මේ 3ට එන්න කියලා තියෙන 3යි 10. ආයෙ නහරි. අම්මා ගියා. ඊට පස්සේ 6 මාසයකට විතර නැහැ. කතා කළේම නැහැ. ඊට පස්සේ සුගතයි ඊට පහුවෙන්ද මට ආයි හම්බ වෙනවා ගුවන් විදුලි කැන්ටිමේ. ඒව ගැන කිසි කතාවක් නැහැ. බොහොම සුහදව කතා කළා. කොහොමද බං අරින් මේ කියලා. ඊට මාස 6කට විතර පස්සේ ආවා. ආයි. ආයි යනකොට එදා මං 2:45ට මැදිරි. එදා ඉඳන් ඒ පාඩම ඉගෙන ගත්තා. එදා ඉඳන් වෙලාවට මං හැම වැඩක්ම කරන්නේ. 8ට අපේ මේ සජීව කටයුත්ත වෙනුනොත් 7:10 විතර වෙනකොට ඇවිල්ලත් හිටියා. එහෙම තමයි. දැන් ඒක ජීවිතේට පුරුද්දක් වෙලා තියෙනවා. ඒ වගේම ඔය සහන නිවේදකෙක් වෙන්න ඒ බඳවා ගැනීම වලටත් ඒ සම්මුඛ පරීක්ෂණ වලදීත් මේ රටම දන්න හඬක් දැන් හඬ ඇහුවාම අපි දන්නවා මේ කමල් දේශප්‍රිය කියලා. හැබැයි හඬ පරීක්ෂණෙන් අසමත් වුණා. හඬ පරීක්ෂණෙන් අසමත් වුණා. ඒ කියන්නේ සහන නිවේදක ඉස්සෙල්ලාම හඬ පරීක්ෂණෙන් තියන්නේ. හඬ පරීක්ෂණේ අසමත්. හේතුව මොකක්ද? ඒක තමයි. ඊට පස්සේ මම දැන් මේක මට දැන් හරි ගැටලුවක් කොහොමද එහෙම වෙන්නේ අර මේ කියලා හිතලා පස්සේ මම මහින්ද අයියට මහින්ද අල්ගම් මහත්මයාට කියලා කිව්වා. මහින්ද අයියා මම ෆේල් නේ මේ වොයිස් ටෙස්ට් එකේ. තමුද? හරි කියන්න දුන්න කොලේගේ ඉනවා කිව්වා. දැන් ඒකේ තියෙනවානේ ඒකේ තියෙනවා ප්‍රවෘත්තියක්. ඊට පස්සේ මරණ දැන්වීමක් එහෙම තියෙනවානේ. දැන් මම අරගෙන ගිහිල්ලා කියන්න ඊට පස්සේ මට කිව්වා හරි ඔය කියන්න ඔයා කිව්ව විදිහට කියන්නකෝ. එහෙනම් මම ප්‍රවෘත්ති කියලා තියෙන්නේ ගුවන් විදුලි නාට්‍යයක් වගේ. ඒ කියන්නේ ප්‍රවෘත්තිය රඟ දක්වලා. ඒ පාර කිව්වා ඕක නේ සම්සර වෙලා තියෙන්නේ. ඕක දැන් මම නාට්‍යම කරලා ඊට පස්සේ තමයි ඉගෙන ගත්තේ ප්‍රවෘත්තියක් කියන්නේ කොහොමද, මරණ දැන්වීමක් කියන්නේ කොහොමද, එතකොට වොයිස් එකේ ටෝන් වෙනස් කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් ඔක්කොම ඉගෙනගෙන ඊට පස්සේ තිබ්බ හඬ පරීක්ෂණයෙන් සමත් වුණා. දැන් අපි කතා වුණ මේ දේවල් ඇතුලේ ප්‍රේමසරා පාසිංහ මහත්තයා, පාලිත පෙරර මහත්තයා, එතකොට සුගත පාලද සිල්වා මහත්මයා, මහින්ද අල්ගම් මහත්මයා, මේ අය කොහොමද විශේෂයෙන්ම විනය කඩකිරීම නිසා තමන්ව ප්‍රතික්ෂේප කළේ කියන එක කතා කරා. හැබැයි ඒ
ප්‍රතික්ෂේපවීම් ඇතුළ කොච්චර ජයග්‍රහණ ඉස්සරහයිදී මුණ ගැහුනද ඒ විනය හදා ගැනීම ඇතුළ කියන එකත් ඒ කතාව ඇතුළට ආවා. ඒ නිසා ඔබේ කිසිම කෙනෙක් ගැන තරහකින් කතා කරන්න ඉතාම සෙනෙහසකින් මිසක්. අනිවාර්යයෙන්. ඇත්තටම විනයවත් මිනිහෙක් කොච්චර වැදගත්ද රටක් ගොඩ නැගීමේදී. මං හිතන්නේ විනයක් නැත්තම් කිසිම මිනිහෙක්ගෙන් වැඩක් නැහැ. විනයානුකූල කෙනෙකුට විතරයි ජීවිතය දකින්න සහ ජීවිතය විඳින්න පුළුවන් වෙන්නේ. දැන් අපි හිතනවා මෙහෙම කාලසටහන් වලට වැඩ කරනවා අරවා මේවා ඒකේ රිලැක්ස් එකක් නැහැ කියලා. නැහැ. දැන් 8ට තියෙන වැඩේට 7:45ට ආවම තමුම්ම රිලැක්ස්. ඒක තමයි ලොකුම දේ. ඒක ඒ කියන්නේ දැන් වෙන කෙනෙක්ට ඔයාට ඇඟිලි දික් කරන්න බෑ ඔයා පරක්කුනි කියලා. මම අනන්ත අප්‍රමාණ ඔය වැඩසටහන් වලට ඒ කියන්නේ මේ රූපවාහිනියවත් ගොන්න දෙලියත් නැහැ වෙන වෙන ස්ටුඩියෝ වල තියෙන වලට යනකොට ඉතින් මම ගිහිල්ලා ඉන්නවා දැන් බොහොම මේ තරුණ ළමයි නැහැ. එහෙම එකක් තියෙනවා. තරුණ ළමයි නැහැ ඉතින් ඉතින් අපි මුකුත් කියන්න යන්නෙත් නැහැ. ඉතින් මොකද අපි කිව්වට හැදෙන්නේ නැහැ කියලා අපි දන්නවා. ඉතින් ඒක නිසා මම මගේ වැඩේ කරේ. මම එතකොට ඒ වෙනකොට මම පිටපත කියවලා මම සූදානම් වෙලා ඉන්නේ. ඒ ස්ථිතිය මම තව පැය භාගයක් විතර බලාගෙන ඉන්නවා ඒගොල්ලෝ සූදානම් වෙනකම්. ඇත්තටම කමල් අයියා ජීවිතය හැදලා තියෙන්නේ කාලයෙන්නේ. දැන් අපිට තියෙන සීමිත කාලයක් මේ ජීවිතය ඇතුළේ. කාගේ හරි කාලයක් හොරා ගන්නවා කියන එක, කාගේ හරි කාලයක් වියදම් කරනවා කියන එක අනිසි විදිහට ඒක බරපතල වරදක් විදිහට මාත් දකිනවා. අනිවාර්යෙන්ම බරපතල වරදක්. මට අයිතියක් නැහැ ඔයාගේ කාලේ හොරකම් කරන්න. නැත්නම් ඔයාගේ කාලේ කා දමන්න මට අයිතියක් නැහැ. මට මගේ කාලේ පැය 24 අද දවස මට ඉතාමත්ම වැදගත්. වටිනෝ. ඒක විනාශ කරගන්න මං ඉඩ තියන්නෙත් නැහැ හැබැයි. අර අර මං කිව්වා වගේ දෙපාරක් තමයි වෙන්නේ. තුන්වෙනි පාර මම කියනවා මම එන්නේ නැහැ. ඊට පස්සේ ගොඩක් තමයි හැදිලා තියෙනවා එහෙම. හොඳයි. ඔව්. එහෙම දැඩි තීරණ ගන්නත් වෙන අවස්ථා තියෙනවානේ. ගොඩක් අයගේ ප්‍රගමනයේ උදෙසා. අනිවාර්යෙන්. එහෙම වෙනවා. දැන් ඕක තමයි ගොඩක් අයට වෙලා තියෙන්නේ දැන්. නෑ බෑ කියන්න බැරිකම. මට එහෙම නැහැ. මට බැරි නම් බෑ, නෑ නම් නෑ. එනවා නම් එනවා, නැත්තම් නෑ. හේතු දක්වන්න ඕනෙත් නෑ. නෑ මට ඕනේ නෑ ඒක. ඒ ස්වාධීනත්වය තියාගන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා දැඩිව. මේ කලාවේදී නම් ඒක මට තියාගන්න පුළුවන් වුණේ මට තිබුණු රැකියාව හින්දා. ඒ ආර්ථිකය බලපානවානේ. ඒ ආර්ථිකය හින්දානේ ගොඩක් අයට සිද්ධ වෙන්නේ නැවෙන්න. ඒක හරි. එහෙට මෙහෙට යන්න තමන්ගේ මාර්ග වෙනස් කරගන්න වෙන්නේ ආර්ථිකය හින්දානේ. ප්‍රිය ක්‍රීඩාලෝලී හිතවතුනේ දිවා භෝජනය සඳහා අපි මේ වැඩසටහන නවත්වනවා නෙමෙයි. අපි වෙලාව මතක් කරගෙන ඉන්නයි අවස්ථාව ගන්න. අපි කමල් දේශප්‍රිය එක තමයි කතාව ඉස්සරහට ගෙනියමින් හිටියේ. විරාමයට කලින් ගොඩක් දේවල් කතා කරා. හරිම රසවත් කතා බහක මැද්ද හිටියේ. දැන් ඉතින් අපි ඒක ඉස්සරහට ගෙනියනවා. මටත් වාසනාව ලැබුණා ඔබත් එක්ක ගුවන් විදුලි නාට්‍ය දෙකක විතර හඬ රංගනයෙන් එකතු වෙන්න. ඒකත් මගේ ජීවිතයේ ලස්සන අවස්ථාවක් විදිහට මම දකිනවා. සහ නිකන් නෙමේ මගේ පෙම්වතා. ඒක තමයි කියන්නේ. මේ ගුවන් විදුලි නාට්‍ය ශිල්පය ඇතුලේ පෙම්වතියන් නම් කී දෙනෙක් ඉන්නද? නාට්‍ය කීයක් විතර කළාද කමල අයියා? මේ කියන්නේ මාලා නාටකයේ දැන් අපි කියන්නේ මේ මෙගා වගේ මෙගා ගුවන් විදුලි නාට්‍ය මම හිතන්නේ මම දන්නේ 50කට 60කට වැඩි කරලා ඇති. ඒ කියන්නේ හැම සතියෙම යන නාට්‍ය. ඊට අමතරව ගුවන් විදුලි රංගමණ්ඩල ළමා රංග පීඨය ඒ වගේ ඉතින් කාට් එනම් ඉතින් සෑහෙන කරලා ඇති. මම හිතන්නේ මගේ පෙම්වතිය වෙලා තියෙනවා කුසුම් පීරිස් මහත්මිය. හරිද? කුසුම් පීරිස් මහත්මියගේ දුව මගේ පෙම්වතිය තියෙනවා. තමාලියක්. තමාලි. එතකොට ගීතාකාන්ති ජයකොඩි, රත්නාලාලනි, නිරංජන සරෝජිනි, සන්ධ්‍යා ආරම්භකණගේ මේ සෑහෙන පිරිසක් ඉඳලා තියෙනවා මගේ පෙම්වතිය. හැබැයි කවදාවත් මේ තමන් නියැලෙන මේ කලාව තුලින් පෙම්වතියක් හොයාගන්න හිතුව කෙනෙක් නෙමෙයි. නෑ. ඉස්කෝලේ යන කාලේ පෙම්වතියම තමයි තාමත් ඉන්නේ. ඇය දැන් බිරිඳ. ඔව්. ශාමලි ඒ මගේ බිරිඳ. ඉතින් ඇය සමග දැන් ඉස්කෝලේ යන කාලේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්ත පස්සේ ඉතින් තවත් ප්‍රේම සම්බන්ධකමක් ඇති කරගන්න බෑනේ. ඉතින් නෑ නෑ කොහොමත් මම හිතාගෙන හිටිය දෙයක් තමයි කවදාවත් මේ ශේෂ්ත්‍රයේ ඉන්න කෙනෙක්ව කසාද බඳින්නේ නෑ කියලා. ඒකට හේතුව මම විශ්වාස කරනවා මම ගෙදර යනකොට මගේ බිරිඳ ගෙදර ඉන්න ඕනේ.
ඒක තියෙන්න ඕනේ මට තේ එකක්වත් හදලා දෙන්න. ඉතින් ඒ හින්දා මේ මම මගේ බිරිඳ යතින් මම හරි වාසනාවන්තයි. පැහැදිලිව. ඔව් හරි වාසනාවන්තයි. ඉතින් අය මාව හිතින් හොඳින් රැක බලා ගන්නවා මගේ දරුවොත් එක්කත් වගේම. දැන් දීර්ඝ කාලයක් ප්‍රේම සම්බන්ධයක් තියෙනකොට ඉස්කෝලේ යන කාලේ ඉඳන් කියන්නේ දැන් දිගු කාලයක්නේ මේ සම්බන්ධතාවයට. එතකොට මේ ප්‍රේමේ නිකන් මහලු වෙලා වියකිලා යන්න තියෙන ඊඩ වැඩි කියලා තමයි මිනිස්සු නම් කියන්නේ. මේ මිනිස්සුනේ මේ මිනිස්සු එහෙම කියනවා. ඒගොල්ලෝ එහෙම කිව්වට ඒක එහෙම නැහැ. ඒක එහෙම නැහැනේ. ඒක ඒකත් මෙහෙමයි. ඒක වියකි නොයන්න මිය යන්නට නොදී කියන්න තියාගන්න තමුන් දැනගන්න. අවශ්‍යනේ. දැන් මට අවශ්‍ය දෙයක් මම නැති කරගන්න දෙන්නේ නැහැනේ. ඉතින් ඒක උපමට්ටම් කර කර හැමතිස්සෙම තියෙනවා. ලස්සන කතාවක් ඒක. නෑ ඒ කියන්නේ දැන් ඕකට මං දැන් සපත්තු දෙක ගත්තොත් එමු දාන එකට හරි නෑ කියයි. නමුත් සපත්තු දානවා නම් සපත්තු දාන්න ඕන නම් ඒක පොලිෂ් කරන්න ඕනේ. නැත්තම් තමයි නිකන් පරණ සපත්තු දෙක තැනකට සුදුසු නැති විදිහේ. ලස්සන කතා. ඉතින් මේ ලස්සන කතා අපිට ඇහෙන්නේ ජීවිතය ඇතුලේ වැඩි දුරක් ඇවිද ගිය මිනිස්සෙකින්. එතකොට ගන්න තියෙන දේවල් ගොඩක් වැඩි කියලායි මට නම් හිතෙන්නේ. වජිරා ගුවන්විදුලි නාට්‍යද ජනප්‍රියම නාට්‍ය මේ ලලිත්ගේ චරිතයත් එක්ක අපි අතරට ආපු. ඔබට හිතෙන්නේ කොහොමද? ඔව් මං හිතන්නේ මගේ නම දම ඔබ හැමදාම කියන කතාව තමයි මේ දැන් තාත්තා මම ඉපදුනා මට නම දැම්මා. හරිද? කමල් කියලා. කමල් දේශප්‍රිය කියලා දැම්මා. ඔව්. ඊට පස්සේ නම හදලා දුන්නා. තාත්තමනේ ලිව්වේ? තාත්තා ලිව්වේ. මම වජිරාගේ නාට්‍ය ඒ කාලේ ඉතාමත්ම ජනප්‍රිය සමහර මිනිස්සු බස් එකෙන් බැහැලා ඔකන බදාදා රාත්‍රී 9:00 මාට ගියේ. ගෙදර යනකොට බස් එකෙන් බැහැලා ළඟ තියෙන කඩේකට ගිහිල්ලා නාට්‍ය අහනවා. මොකද රිවයින් කරලා අහන්න බෑ. YouTube තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තිබුණේ. ඉතින් මේ ලලිත් කියන චරිතය මම ඉතාමත්ම ජනප්‍රිය වුණා. මගේ කටහඬින් මිනිස්සු අහන්න පටන් ගත්ත ඒවා කමල් නේද කියලා. ඒක ඉතින් ඒවා ඉතින් මං හිතන්නේ මහා වාසනාවක්. පැහැදිලිවම. ඉතින් ඒ වාසනාවේ පංගුකාරයන් වෙන ජාතික රූපවාහිනිය තුළ ජීවත් වෙන ඒක ගැටෙමින් නිතරම නිරන්තරයෙන්ම මේ ඉන්න අපිටත් ඒ අවස්ථාව ලැබිලා තිනු අඩු වැඩි වශයෙන්. ඒ අවස්ථාව උදා කරගත්ත මිනිසෙක් විදිහට කමල් අයියා ටයිටස් තොටවත් මහත්තයා මන් නම් හැබෑවට දැකලා නැහැ. හැබැයින් දැකලා නැහැ. මම ඔහු ගැන සියලු විස්තර දන්නවා. හරිම රසයක් සහ කියන්නේ ප්‍රවුඩ් මිනිස්සෙකුගේ විලාසයක් හැමතිස්සෙම ඔහු තුළ තිබුණා කියන එක දන්නවා. හැබැයි අර සිටුවර මොන්තක්‍රිස්තෝ නේ මේකේ මේ දෙබස් හඬ කැවීම වලට ඔබට එන්න කියලා ආයරයුමක් ලැබෙනවා. ඉතින් හරි ආසාවෙන් යනවා. එතන ඉඳන් කතාව කියන්නේ ඔබ. ආසාවෙන් නෙමෙයි යන්නේ. එහෙනම් ආඩම්බරෙන් යන්න. ආ හා හා. දැන් මේ ටයිටස් තොටවත් මහත්ත එන්න කිව්වා. එන්න කිව්වා සහ ගුවන්විදුලි හිටිය මේ නාට්‍ය පොරක් කියලා නින්නේ. ආ දැන් කමල් දේශප්‍රිය. ඔව් කියලා නිහන්නේ. මම ඉති ඉස්සලා හඬ කැවීම කරලා තියෙනවා. ඒ හඬ කැවීම කරලා තියෙන්නේ මේ ඔය චිත්‍රපටි වල සිංහල චිත්‍රපටි වල එක එක අතිරේක නළු නිළියන්ගේ නළුවන්ගේ හඬ කවල තියෙනවා. නමුත් ප්‍රථම වතාවට තමයි විදේශ භාෂාවකින් තිබුණු ටෙලි නාට්‍යයක එහෙම නැත්නම් චිත්‍රපටියක සිටුවර මොන්ත කවුන්ටර් මොන්ත ක්‍රිස්තෝ එක චිත්‍රපටිය. ඒකට දැන් කැඳවීම ආවම මමත් නිකන් එන්නේ හරි ඕක නිකන් සිම්පල් වැඩක් කරලා දාලා යනවා. එහෙම කියලා ආවා. දැන් රූපහිනේට ආවා. ඊට පස්සේ එළ ටයි මාත්‍යා කිව්වා. ඊොන්න ඒ කියන්නේ මෙහෙම. ඔය එන්නේ ඔය කඩුවක් එල්ලගෙන එකෙක්. අන්න ඌට තමයි හඬ ගවන්න ඕනේ. ඉතින් මං ඒ පැත්තට ගිහිල්ලා දැන් දැම්මා. දැන් මට ඉංග්‍රීසි වචන මේෙන් යනවා සස්ස 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 ගාලා මේෙන් බලනකොට බූල අකුරු තියෙනවා සිංහල. මේක මම කියනකොට අර්මිනියා කතාව කියලා ගිහිල්ලා. දැන් නෑ එයා. ඒත් මං ඩබ් කරනවා. කොහෙද කොහෙද කියලා. කොහොමද රිහර්සල් එක මේ. රිහර්සල් 10ක් විතර කරා. හරියන්නේ නෑ. ඊට පස්සේ ඉතින් ටයි මාත්‍යා දන්න අය දන්නවා. මේ හෙඩ්ෆෝන් එකට ඇහෙනවා භාෂාවක් කකින් අම්මගේ ඉඳන් කියන්නේ අග්නසිරිසේනගේ පුතා බැලලා බැලලා එළියට පලයන් කියලා කිව්වා. එළියට ගියා. උදැන් දැන් වංගෙන් ඒත හෙඩ්ෆෝන් එක මෙහෙම අතේ තියාගෙන දැන් උඹට කපාරම් මම කිව්වා බැහැපන් එළියට. වංගෙන් තීර බැස්සා.
බෑ හැබැයි දැන් ඔක වෙනකොට ඇති 12 මාට්ටු විතර. දවල්. ඔව් දැන් මැදිරියේ මෙලියට ආපු ගමන් එයා පැත්තට හැරිත් ගමන් කැන්ටින් එකනේ තියෙන්නේ. මම දැන් මැදිරියේ එලිට වෙලා කොරිඩෝ එකේ හිටගෙන ඉන්නවා. මට හිතුණා දැන් තයි මාතේ කණ්ඩේයි කියලා. ඊට පස්සේ තයි මාතේ එලිට ආ මොකද කරන්නේ යන්න කිව්වනේ. කොහොමද මේ කෑම කන්න. ආ කෑම නෝ මරේ වරේ යන්නේ කියලා කරට තත්ත දාගෙන ඉක්කන් ගිහිල්ලා මට කෑම පිගානකුත් අරන් දීලා බත් පිගාන තරන් දී අපි දෙන්නා දැන් ඉස්සරහා මූණ මූණ බලගෙන කනවා. කන ගමන් ඉතින් අන්තිම බත් කටවල් දෙක තුන වෙනකොට මම කිව්වා ටයි මාත්‍යාට මේ ටයි මාත්‍යා තව එකපාරක් ට්‍රයි කරමුද? එයා හිතුවේ යාට ඒක මේ චැලෙන්ජ් කරා කියලා අභියෝගයක් කරා කියලා. ඒ පාර මාහයියෙන් කැන්ටිමේ ඔක්කොටම හැන්න කිව්වා මෙන්න මූ මේ මූ තාපාරක් විතර ට්‍රයි කළා බෑ කිව්වා. දැන් කියනවා කරලා බලමුද කියලා. බර කිව්වා හරි එක පාරයි. මේ පාර බැරි වුණොත් ආ ජීවිතේට මේ මේ ස්ටුඩියෝ එකට ඉන්නේ නැහැ. දැන් එතකොට ඔයා හිතලා බලන්න මගේ මානසිකත්වය ඇයි ඔක්කොම ඒ චැලෙන්ජ් එකේ අභියෝගය. ඒක ටයි මාත්‍යා කියන විදිහට මේ මේ ඒක මේ ඒක නිකන් ආදරයට කියන විදිහට නෙමෙයි කියන්නේ බොහොම අභියෝගාත්මකව තමයි කියන්නේ තితి. ඉතින් ඒක එක දෙයක් තිබුණා දැන් මට ෆස්ට් ලයින් එක කටපාඩම්. අර දහපාරක් ගත්තනේ. ඔව් කටපාඩම් හින්දා ඊට පස්සේ මම ස්ක්‍රීන් එක දිහාම බලාගෙන ආපු ගමන් දැම්මා. හරියට හරි පර්ෆෙක්ට් මැච් වුණා ලිප් සින්කින් ඉමෝෂන්ස් ඔක්කොම හරියට හරියා. ඒ පාර ඒක නම් ඉතින් කරගත්තා. දැන් අනිත් එක දාපන්කො. හැබැයි ඒක කී කරනකොට මට අවුණා ලයින් එක. ඒ කියන්නේ ඕඩියෝ ඔක දැන් ඒක ඒ ගැන කියන්නේ කොට දිග කතාවක් කරනවා. ඕඩියෝ එක ෆඩෝ කරගෙන ගියාම වැඩේ හරි කියලා මට තේරුණා. ඊට පස්සේ විනාඩි 45 කින්ද කොහෙද වැඩේ ඉවර කරා. ඔය මොන කාලෙද? කොච්චර කාලයකට කලින්? ඔය මං හිතන්නේ 86. ඔව් 85 හරි 86 හරි කාලේ. ඒ ඉඳලා දැන් 2024 වෙනකන් ජාතික රූපවාහිනියේ බස් හඬ කැවීම් වල ඉන්නවා. ඉන්නවා. එහෙම හිතෙද්දි ඒ ආරම්භයේම අභියෝගාත්මක ආරම්භයකින් ආවේනේ. ඔව්. හිතෙද්දි සතුටක් තියෙනවා. ඔව් ඒ වගේම මේ මේ රූපවාහිනියත් මේක නම් කාලවකවන්න අහන්න එපා. කාලවකවන්න එහුවොත් වෙන්නේ ඒ කාලේ හිටිය නිලධාරියා පිළිබඳව කියන්න වෙනවා. එතකොට මම මේ රූපවාහිනියේ විස්තර විචාරය අවුරුදු දෙකමාරක් තුනක් කරලා තිබුණේ. එකපාරක් එක මැච් එකකට මට යන්න තියෙද්දි ඉත ඉස්සලා දවසේ නිෂ්පාදකවරයා කතා කරලා කියනවා මේ හෙට මැච් එකට එන්න එපා. මම ඇයි? නෑ ඔයාව මේ කමෙන්ටරි වලින් තහනම් කරලා තියෙනවා. මම ඇයි? මේ ස්පෝර්ට්ස් වලට ඔයා කටහඬ හොඳ නෑ කියලා. මොන කවුද? ඉතින් එතන ඒ අංශේ ලෝකා. ඒ පාර මම කවහරි ගමන් නෑ කියලා. පහුවෙද මම ආයි රූපවාහිනියට ආවා. ඇවිල්ලා ඒ මහත්තයාගේ කාමරේට ගියා. ඒ මහත්තයා මාව දැක්කහම වීදුරුවෙන් එහා පැත්තේ හරි සන්තෝසයි එයාට. මොකද එයා හිතුවේ මම ඇවිල්ලා මේ අනේ හිම කරන්න එපා මට දෙන්න රෙම්මෙන් කියයි කියලා. මං ඇතුව එන්න එන්න කියලා කතා කරා. මම තුඩු ගිහිල්ලා ආවා මේ ඔබතුමා විශ්‍රාම යන්නේ මොන දවස්වල? ඇයි? මොකද විශ්‍රාම යන කවද්ද? තව මට අවුරුදු 5ක් විතර තියෙනවා තුමා. මං කවා අවුරුදු 5යි වුණාම මං ආයි මේක කමෙන්ට් කරනවා. ඊළා වෙන්නේ එච්චරයි. ඉතින් එහෙම දේවල් ජීවිත වෙලා තිනවා. අපිටත් එහෙම තමයි. ඔව්. මං දන්නවා. ක්‍රිකට් විස්තර વિચારે ඒ විශ්ලේෂණය ගැන කතා කරොත් ඒක දැන් ඒ ඒ ඒ ශානර ඇතුළේ ඒ ක්ෂේත්‍රය ඇතුළේ ඉන්න ප්‍රවීණෙක්. හැබැයි ඕනම ප්‍රවීණෙක් ආධුනිකෙක් වශයෙන් කටයුතු කරපු කාලයක් තිබුණා. ක්‍රිකට් විස්තර વિચારයටත් සමුහ පරීක්ෂණ තියලාද බඳව ගැනීම කළේ කොහොමද? අම්මේ ඒ කාලේ ඉස්රායලේ ඉස්සල්ලාම පරීක්ෂණය තමයි සිංහල ප්‍රවෘත්තිය ඒ කියන්නේ ක්‍රීඩා ප්‍රවෘත්තියක්ම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕනේ. ඊට පස්සේ ඉංග්‍රීසි පරිවර්තනය සිංහලට පරිවර්තනය ඊට පස්සේ කටහඬ පරීක්ෂණය. ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණය. ඒ සියල්ල. ඔව්. ඊට පස්සේ ඒකේ සති දෙකක පුහුණුව. ඊට පස්සේ දෙනවා පුංචි ටේප් රෙකෝඩරයක්. ඒක ඉල්ල කරෙල්ලගෙන ගිහිල්ලා ඔය ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා තියෙන මැච් එක නම්ගම් ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩ් කරලා ගේන්න ඕනේ විනාඩි 10ක් විතර. මොකද ඒගොල්ලෝ බලන්නේ අර ෆ්ලෝ එක ගලා යෑම කොහමද හරියට වෙනවද අරගෙන. ඉතින් එහෙම දීලා තමයි පාස් වෙලා
ඒ තිටින් ක්‍රිස්ටියා කොමෙන්ට් නැතු ඉතින් අවුරුදු කීපයක් මෙටි ඇති. මොකද්ද මේ මේ ක්‍රිකට් විස්තර ਵਿਚාරකෙක් විදිහට කටයුතු කරපු කාලේ ජීවිතය අමතක නොවන සිද්ධි තියෙනවද? නෑ. එහෙම නෑ. නෑ අමතක නොවන සිද්ධි මට අමතකයි. එහෙනම් අමතකයි නම් එහෙම නෑ. එහෙම නෑ. ජාත්‍යන්තර තලේ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් විස්තර ਵਿਚාරකයන් මුණ ගැහුණු අවස්ථා මතකද? අපෝයෝ. අපෝයෝ. ඒකෙන් හද බැඳගත්තමයි ඉන්නවද? හද බැඳගත්ත කියන්නේ මෙහෙමයි මම සාමාන්‍යයෙන් කැමති නසා හුසෙන්ට. නමුත් මේ ජාතික රූපවාහිනියෙම අපිට එකපාරක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් ගෙන්නවා ටෝනි ග්‍රෙග්ව විතරක් රූපවාහිනී මේ විස්තර ਵਿਚාරයට සම්බන්ධ කරගන්න. ගාල්ලේ ටෙස්ට් තරගයකදී. අපි ඉතින් ඊට පස්සේ ටෝනි ග්‍රෙග් මහත්මයාට කතා කරලා කිව්වා අපිට පොඩ්ඩක් මේ දැනුම් පොඩ්ඩක් ලබා දෙන්න කියලා. තව දැනුම. එයා ජාත්‍යන්තරව කොහොමද මේ කටයුතු කරන්නේ කියලා. ඉතින් බොහොම කැමැත්තෙන් ඇවිල්ලා අපිට පැය දෙකක් විතර බුදි වැඩමුළුවක් පැවැත්වුවා කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් ඒවා ඇත්තටම මේ හරි වටින දේවල්. ඒක මම මතකයි 87 සාෆ් ගේම්ස් වලදී ජාතික රූපවාහිනිය වෙනමම පුහුණු වැඩමුළුවක් සතියක්ද දෙකක්ද පැවැත්වුවා. පිටරට ජර්මන් ජාතිකයෙක් ගෙන්නලා ඒ විස්තර ਵਿਚාරයන් පිළිබඳව. ඉතින් ඒවා තමයි මේ මේ ජාතික රූපවාහිනියෙන් අපිට ලැබුණු මහා සම්පත්. ඒව ඔස්සේ තමයි අද ඉන්න පරිණත මනුස්සයා නිර්මාණය වෙලා තියෙන දක්ෂයන්. ඉතින් ඒවා ඉතින් අපි ඔළුවට අරගෙන හදවතට අරගෙන ඒවා භාවිත කරන්න ඕනේ. පැහැදිලිවම. ක්‍රිකට් විස්තර ਵਿਚාරකෙක්ගෙන් ලංකාවේ ප්‍රකට ක්‍රිකට් විස්තර ਵਿਚාරකෙක්ගෙන් අහල වැඩක් තියෙනවද ඔබේ ප්‍රියතම ක්‍රීඩාව මොකක්ද කියලා? නෑ අහල වැඩක් තියෙනවා. මොකද ක්‍රිකට් නෙමෙයි පාපන්දුනේ. මගේ දැන් මේ ඔය විස්තර ਵਿਚාරකෙක් හැටිය සමත් වුණාමත් මගේ පළමු ක්‍රීඩාව පාපන්දු. දෙවන ක්‍රීඩාව තමයි ක්‍රිකට්. තාම පාපන්දු ක්‍රීඩා බලනවද? ඔව්. තාම බලනවා. දැන් ආසම ක්‍රීඩකයා කවුද මේ දවස්වල? මේ දවස්වල ඉතින් මෙසිට කැමති, බම්පේට කැමති, එම්බප්පේ. ඒ කැමති රොනාල්ඩෝට. රොනාල්ඩෝටත් කැමති හැබැයි මට මෙසිට තරන්නේ නැහැ නේ. මමත් එහෙමයි. දැන් මොකද රොනාල්ඩෝ මට හිතෙනවා නිකන් අර ආබාධ ඇති නොවන විදියට තමයි ක්‍රීඩා කරන්න කියලා කකුල වුණ නැත දාන්නේ නැහැ එහෙම එකක් තියෙනවා. ඒ කියන්නේ ඇඟ බේරා. එහෙම. ඒවත් ඉතින් විශිෂ්ට ක්‍රීඩකෙක්. ක්‍රිකට් රසිකයෙක් විදිහට ඔබ ප්‍රිය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් ඉන්නවද? ඉන්නවා. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් කොහමද? දැන් ලංකාවය ගැන කියන්නේ නේද? ක්‍රිකට් බලන්නේ ඈ? ලංකාවය ගැන එහෙම නෑ කියන්නේ නැද්ද? තියෙනවද? ආ. මේ මම ක්‍රිකට් බලන්නේ මයිකල් තිසේරා මහත්මයා නායකත්වයේ දරන කාලේ ඉඳන්. අනුර තෙන්නකෝන්. සැහෙන ඈත අතීතේ ඉඳලා. බලන්න මොකද ඔය මට මතකයි ඔය SSC ක්‍රීඩා පිටියේ සූර්ය ගසුට්ට නැගලා තමයි අපි තරඟ බැලුවේ. බ්ලූම් ෆීල්ඩ් එකේ ගස් යට ඉඳගෙන එහෙම. ඉතින් ඒව එතකොට බන්දුල වර්ණපුර. එතකොට අර්ජුන රණතුංග, අරවින්ද සිල්ලා, රෝයි ඩයස්, සිදත් වෙත්තමුනි මේ ක්‍රීඩකයෝ තමයි සංගක්කාර මහල. හැම ක්‍රීඩ මාලිංගට ක්‍රීඩකයොන්ට මම කැමති. හැබැයි එක්කෙනෙක්වත් මගේ යාළුව නෙවෙයි. ඒ එහෙම යාලුව කරගත්තේ නැත්තේ මේ එකම ක්ෂේත්‍රයක නිතර මුණ ගැහෙන අය වෙලත් කියලා කවුරු රැහුවොත්? දැන් මේවනේ පාරමී. දැන් පාරමීගේ පුතාගේ බර්ත්ඩේ එකට මම එනවා අද. හරිද? හරි. හෙට මට තරඟයක් විස්තර ਵਿਚාරය කරන්න తీරකොට ඒ මම ගිය ඒ ක්‍රීඩකයා කැච් එකක් අතාරිනවා. දැන් මම මොකද කරන්න ඕනේ? මගේ යාළුවා හින්දා උඩ පන්දු අතෑරියේ නැහැ කියලා කියන්න බෑනේ. පෙනි අතෑරලා තියෙන්නේ. ඉතින් ඒව ඕනාට වැඩි දේවල් කියලා මම හිතන්නේ. මොකද වෘත්තිය හඳුනා ගැනීම තිබුණාම ඇති කියලා මම හිතන්නේ. වෙනම මට යාළු ඉන්නවනේ. දැන් මේ ගොඩාක් දේවල් කතා කළේ කලාකරුවෙකු විදිහට විවිධ භූමිකා කොහොමද නියෝජනය කරමින් තමන්ගේ ජීවිතේට අත්දැකීම් එකතු කරගත්තේ කියන කාරණේ ඔස්සේ. හැබැයි හැබෑවටම ඒ කිසිවක් රැකියාවක් නෙමෙයි. හරිම රැකියාව තිබුණේ බැංකු ක්ෂේත්‍රේනේ. දැන් විශ්‍රාමිකයිද? ඔව් දැන් විශ්‍රාමිකයි. ඒ වුණාට බැංකු ක්ෂේත්‍රයේදීත් මගේ හැසිරීම බොහොම තදයි. හැබැයි අපි දන්න ඔබ එහෙම තද මිනිස්සෙක් නෙමෙයි. නෙමෙයි. මම රංගපෑවේ බැංකුවේනේ. ඒක නියමයි. ඔව් මම රංගපෑවේ ඇත්තටම බැංකුවේ. මොකද හේතුව මට බාර වුණා මේ ඉස්කෝලෙන්
පිටත් වෙච්ච ගමන් ඒ කියන්නේ අයින් වෙච්ච ගමන් දරුවෝ මේ මගේ පුතුන්ගේ වයස දරුවෝ 250ක් විතර ඔවුන්ව මේ සේල්ස් කියන්නේ විකුණුම් නිලධාරීන් හැටියට අපි කිව්වේ මොනවාද ව්‍යාපාර සංවර්ධන නිලධාරී කියලා ගත්තේ ඉතින් ඔවුන්ගේ ඩිසිප්ලින් අරවා මේවා ගන්න දෙයක් නැහැ ඉතින් ඔවුන් හැදුවා ඉතින් ඒක ඒක බොහොම තදට ඉන්නේ නැතුව මේ කරන්න බෑ හෙඩ් මාස්ටර් කෙනෙක් වගේ ඉන්න ඕනේ මට කියනවා සමහර අය ප්‍රින්සිපල් කියලා එහෙමත් කියනවා ඒ කියනවා ඒ කිව්වට කමක් නැහැ හැබැයි ඉතින් අද හැමෝම ඉතාමත්ම හොඳ තත්ත්වෙ ඉන්නවා කොහොමද රැකියාවයි තමන්ගේ ওই විනෝදාංශයයි සමබර කරගෙන ගිය අර සරුංගලේ කතාව වගේ ජීවිතේ ඔව් ඒක අර ස්විච් ඔන් ස්විච් ඔෆ් කතාව තියෙනවා ඒ මොකද ඒ කියන්නේ එකක් ස්විච් ඔන් කරද්දී අනෙක් එක ස්විච් ඔෆ් ඒ කියන්නේ මම බැංකුව ඉන්නකොට උදේ 8 ඉඳන් හන්දේ 5 වෙනකන් මගේ ඔළුවේ ක්‍රිකට් නෑ ඩබින් නෑ ඇක්ටිං නෑ මුකුත් නෑ බැංකුව එක අස්සනක් සමහරලාට රස්සාවක් නැති වෙන්න පුළුවන් හිර යන්නත් පුළුවන් වැරදිලා ගැහුවා ඒකින්ද එච්චරයි දැන් මම සමහරලාට දිවරාත්‍රි තරඟයකට කෙත්තාරාමේ දෙකමාරට පටන් ගන්න මම හාෆ් ඩේ එකක් දානවා 12 මාරට තමයි හාෆ් ඩේ එක පටන් ගන්න ඒ 12 මාර වෙනකන් අද තරඟයේ ක්‍රීඩා ගන්න කණ්ඩායම මොකද්ද අරවා මේවා එතන හිතන්නේ නැහැ ඒක ඉවරයි මේක බැංකුව ඉවරලා 12 මාරට බහැලා වාහනට රැක්ගහම බැංකුව ඉවරයි බැංකුව ඔෆ් ඊට පස්සේ මැච් එක ඉතින් මැච් එක ඔල්වේස් යන්නේ ඔබ හිතනවා නේද මාකටිං කියන එක රස්සාවේදී වගේම ජීවිතේදී වගේම කලාවේදී වගේම හැම තැනකටම අපි ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ කියලා දාන්න ඕනේ කියලා. ඇයි ඇත්තට මෙහෙම කියන්නේ? මොකද්ද මේ මාකටිං එක්ක තියෙන මේ ව්‍යෝජනය කරන්න බැරි බැඳීම අපේ ජීවිතත් එක්ක තියෙන. දැන් මාකටිං කිව්වම ගොඩක් අය හිතනවා මේක මේ අලවි කරන්න. තමන් වලවි කරන්න. නෑ. මාකටිං කියන්නේ ඇබ්සෝබ් කරනවා කියන එක. ඒ කියන්නේ තමන් ඔබට තියෙන දේ උකහා ගැනීම. උකහාගෙන විශ්ලේෂණය කිරීම. දැන් ඔයාගේ හිත හැමතිස්සෙම අලුත් දැන් මේ නමේටි උරනාට පස්සේ දැන් මේක මිරිකා හලන්න ඕනේ. මේක ඉවර කරන්න ඕනේ. ඊට පස්සේ පැය දෙක තියෙන දේ තමයි උකහ ගන්න ඕනේ. එතකොට තමයි බොහොම මේ ෆ්‍රෙෂ් පිට කියන්නේ බොහොම මේ අර අපි කියන්නේ අර නැවුම් විදිහට ඉන්න පුළුවන් වෙන්නේ. කියන්නේ ඒ කලාවටත් ඒ මාකටිං නැති නිසා මේ ඒ කලාවේ ප්‍රගමණයටත් ඒක බාධාවක් වුණානේ. සෑහෙන බාධාවක්. කර්මාන්තයක් විදිහට පවතින උනත් ඒක බාධාවක්. දැන් ඇත්තටම දැන් මේ දැන් මෙහෙමයි අපි පටන් ගත්ත කාලේ මේක මම බොහොම අලස සුවයෙන් කරන්න පුළුවන් දේවල්. කියන්නේ හරි අපි එක පැය භාගේ නාට්‍යයක් කරන්න ගුවන් විදුලියේ අපි පැය 4ක් විතර ගන්නවා. ලෝකේ තියෙන හැම කාලෙම තියෙනවා අපිට. ඒ කියන්නේ පුහුණු වීම වාර 3ක් විතර තියෙනවා. ඕම ගල්ලා. ඉතින් අන්තිම රෑ 8ට විතර බොහොම සන්තෝෂයෙන් ගෙදරත් යනවා. දැන් ඒක කරන්න බෑ. දැන් බොහොම ක්ෂණික දේවල් කර කර යනවා. ඉතින් ඒ එතකොට ඔබට එපා වෙනවා. වාට එපා වෙනවා. ඒ එපා වෙච්ච ගමන් අන්න ඔයාගේ පර්ෆෝමන්ස් එක ඔයාගේ කරන වැඩ ටික පල්ලෙහාට බහිනවා. ඒක නොවෙන්න තමයි අර මං කිව්වේ අර ෆ්‍රෙෂ් වෙන්න ඕනේ කියලා. රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ. තමන්ට අනන්‍ය හරිම ස්වීය හඬක් තියෙන මිනිස්සෙක්නේ මේ හඬ දායක කරගෙන නියැලෙන කලාව තුල ඉන්න. ඇත්තටම හඬ හරි ප්‍රබලයි. මං හිතන්නේ කතා කරන්න බැරි මිනිස්සෙක්ට පවා තමන්ට උරුම හඬක් තියෙනවානේ. තමන්ගේ මතයක් එළියට ගේන්න තමන්ගේ අනන්‍ය දේ මේකයි කියලා කියන්නේ ඒ හඬ වැදගත්. හඬ වැදගත්. ඔය හඬේ ටෝන් එකෙන් තමයි බොහෝ දේවල් වෙනස් වෙන්නේ. ඒ කියන්නේ දැන් මම දැන් මේ වෙලාවේවත් එක සුහදව බොහොම සුහද ටෝන් එකකින් කතා කරන්නේ. මගේ හඬ උස් වුණොත් එහෙම මෙතන වෙන දෙයක් නෙවෙන්නේ. ගැටුමක්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා ඕනම කෙනෙක්ගේ කාන්තාවකගේ වේවා පිරිමියෙක්ගේ වේවා පෞරුෂත්වයේ තියෙන කටහඬේ. ශරීර පෞරුෂත්වයේ තියෙන කටහඬේ. හඬ පාලනය සහ හඬින් කරන දේවල් බොහෝ දැන් මෙහෙමනේ එක වචනයකින් හදවතක් බිඳලම දාන්න පුළුවන්. හදවතක් හදලම දාන්න පුළුවන්. හදලම දාන්න පුළුවන්. ඉතින් ඒ නිසා හඬ ඒ විදිහට පාවිච්චි කරනවා නම් ඒක තමයි ඉතින් හොඳම දේ ලෝකේ වුණ දෙයක් කරන්න පුළුවන්. ලස්සනයි. එතනින් අපි නවත්තමු. හැබැයි ඉතින් මේ දැන්
තමන්ගේ පාසල් කාලෙම පෙම්වතිය විවාහපත්වලා දීර්ඝ කාලයක් ඇයත් එක්ක තවමත් ජීවත් වෙමින් ඉන්නවා. මුණුපුරු මිනිපිරියන් තමන්ගේ වටේ ඉන්නවා. ඒ වගේම බැංකු ක්ෂේත්‍රයෙන් නම ගිය කෙනෙක් විදිහට රැකියාවෙන් ඉවත් වෙලා දැන් විශ්‍රාම සුවය විඳිනවා. ඒ වගේම කලාවේ විවිධාංශ නියෝජනය කරමින් ඉන්නවා. ඇත්තටම මේ තෘප්තිමත් ජීවිතයට හේතුව ඒක වචනකින් කිව්වොත් කියන්න බැයිද? එහෙම එක වචනකින් කියන්න විනය. විනය නියමයි. ඔබ කියන කාගේම හෝ ජීවිතයකට විනය එකතු කරගත්තොත් ඒක පැවැත්ම ස්ථිරයි. අනිවාර්යයෙන්ම විනය තියෙන කෙනා ඕනාට වැඩිය දුර යන්නෙත් නැහැ, ළඟ ඉන්නෙත් නැහැ, අවශ්‍ය තැනට ගිහිල්ලා නවතිනවා. එහෙනම් අපි එතනින් නවතිමු. මොකද මේ තමයි අවශ්‍ය තැන අපිට නවතින්න සිද්ධ වෙන සහ අපි නැවතිය යුතු. හැබැයි නැවතුණත් කතා කරපු ගොඩක් දේවල් තුළ තියෙන මිහිරියාවත් ඊට වඩා තියෙන අර්ථයත් හොයාගෙන යන්න අපිටත් පුළුවන් නම් මනුස්සයෙක්ගේ ජීවිතයක් කියන්නේ විශේෂයෙන් මේ වගේ කලාකරුවෙක්ගේ විශිෂ්ටයෙක්ගේ ජීවිතයක් කියන්නේ ජීවිතේ දේවල් එකතු කරගන්න පාඩමක් වගේ දෙයක් කියලායි මට හිතෙන. බොහොම ස්තුතියි කමල් අයියා. මගේ පරම්පරාවේ හැම විටම ඉදිරියෙන් ගමන් කරන මගේ ලිදල්වන මනුස්සයෙක් ඉදිරිය මම ඔබව දකිනවා කියව ගන්නවා. ඉතින් නිදුක් නිරෝගී චිරජීවනයේම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි නේද? ඒකම මට ආරාධනා කරාට යුනුක සෙවෙන බොහොම කාලයකට පසු මම මේ රූපවාහිනියට ගොඩ වුණේ. අමාලිටත් බොහොම ස්තුතියි මේ වැඩසටහන නිෂ්පාදික. ඉතින් අපි ආයෙත් හමු වෙමු. ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයිබෝ. ආයිබෝ.